හලෝ කොහොමද පොඩ්ඩක් හොඳටම අවුල්ලලා ඉන්නේ වෙනම ඉන්ටර්වයුව එකක් කරන්න යන්නේ වෙනම එකක් කවුරුත් කරලා නැහැ ඇත්ත කියන්නයි බිමින්ද ගන්නයි බය වෙන්න එපා කියලා පුරාණ පුස් කොළ පොතක තිබිලා තියෙනවා ඉතින් අපි ඇත්ත කතා කරන්නේ බිමින්දගෙන මේ ඇත්ත කතා කරන්න ඇවිල්ලා ඉන්නේ මේ දැසල් මම දැක්ක මේ වීඩියෝ එකක් ඒක එහෙන ජනප්‍රිය වෙලා තිබ්බ වෛරල් වෙලා තිබ්බ අපි ඒ වීඩියෝ එක දැන් බලමු දැක්කන වීඩියෝ එක ඒ වීඩියෝ එකේ ඉන්නේ ඒ ට්‍රැක් එක හැදුවේ මෙයා ඒක කියන්නෙත් මෙයා ඔයා මල්ලි ජෙනීගෙන් වෛරල් වෙලා ගොඩ යන්න නේද බැලුවේ එහෙම දෙයක් නැහැ මේ ආතල් දෙකට කරලා දැන් ගෙදර ඉන්න කොට ඒක මං හිතන්නේ එච්චර පත්තු වෙයි කියලා ඒ ඇත්තටම ඇත්ත කියන්නේ ඔයා ඒ කියන්නේ ඒ ගැහැල්ලමයාගෙන් ඒ ගැහැල්ලමයා වෛරල් වුණා පිට ඉන්ටර්වයුව එකට ගෙනාවා ඊට පස්සේ ඔයා හිතුවා හරි මේ කෙල්ලගේ වීඩියෝ එකක් කරොත් මටත් එහෙම චාන්ස් එකක් එයි ඒකනේ ඔයා කරේ නෑ අයියා මම සාමාන්‍යයෙන් දැන් අයියා මගේ TikToks බැලුවා නෑ මං එහෙම බැලුවේ නෑ ඔයා ඔව්ද නැද්ද කියන්නකෝ නෑ එහෙම යන්නේ ඒක නෙමේ ඔයා වගකීමෙන්ද කියන්නේ වගකීමෙන් කියන්නේ එනවර පේනවා ඇති එහෙම කිව්වට කැමරාව දිහා බලන්නේ නැහනේ මගේ ඇස් දිහා බලන්නේ නැහැ ඒක තමයි ගැළේ ඔයා කියන්නේ යා හිට වෙන්න නේද එක් කරේ ඔව් නේද එහෙම දැන් එමයි කියන්නේ මං කලින් ඉඳලා හරි හරි තිය ඔකට තිය උච්චර හරි තිය අවුල් ගන්න දෙයක් නැහැ නැත්තන් නැහැ ඉවරයි සන්තූර් අරහෙට කියන්න ඕන ඔයා බබෙක් වගේ නේ නේ මේ අපි දෙන්න කරමු ඉන්නෝ එක මේ මිනිස්සු හරියට කරනවා සන්තූර් හයි සන්තූර් තම ඇත්තනම සන්තූර් මැද්දගොඩ සන්තූර් මැද්දගොඩ සහෝදර සහෝදරයෝ එයාලා එන්නේ නම්දයි ඔව් නම් නම් එයා එක්කෙනෙක් සිතුම්නි සිතාරා සිතාරා මැද්දගොඩ කැල්ල තියෙන මැද්දගොඩ තියෙන සිතාරා බන්සුරි ඉඳුමිනි සාරංගි එහෙම කීයක් ඉන්නද හතරක් ඉන්නවා ඔයා පවුලේ තුන්වෙනි පවුලේ තුන්වෙනි විදිහට මේ වගේ කෙන TikTok කර කර ඉන්න එකට දෙමව්පිය මොකද කියන්නේ මෙහෙම ටිකක් කාලයක් එක එක කිව්වා මේ මොකද්ද මේ කාම්බරේට වෙලා මේ පිස්සු කරන්න කියලා ඊට පස්සේ යාළම තීරුම් ගත්තා වැඩි views යනවා මේ මිනිස්සු අඳුර ගන්නවා ඒකත් එක්ක ඉතින් අවුලන්නේ දැන් මෙයා වෛරල් වුණු හින්දා ඔයත් මෙයාගේ පස්සේ එල්ලිලා ඉන්නවා ජනප්‍රිය වෙන්න නේ නෑ නෑ මම බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක් මොකද්ද ඔයාලගේ බෑන්ඩ් එක යමි ඔයා දන්නවද එහේ බෑන්ඩ් එක යමි පයින් යන ඒ කවුරුද දන්නේ නේ බෑන්ඩ් එක ඇයි අපේ හරි අහිංසක බෑන්ඩ් එක ඉතින් දැන් ඔයාලා ඉස්සර මෙයාට කැමති නැහැනේ සන්තූර්ට දැන් කැමති නේ එයා පොඩ්ඩක් වෛරල් වෙලා හින්දා මේ අපේ බෑන්ඩ් එකේ වීඩියෝ තමයි මුලින්ම වෛරල් වුනේ එහෙමද කියමු පොඩ්ඩ මැදි ප්‍රේමී තර අපි ඔයා කියන්න එපා මෙතන ඔලුව තිනවා අපි බැඳි ප්‍රේමී තර සුට්ටක් කියන්න එලා ඇස්සෙන්නේ රයිට් මේක අල්ලන්න මෙහෙම මේව කරලා එතකොට ගහන්න ඇහෙන මෙහෙම එක එක බන්න ඔබන්න එපා බැඳි ප්‍රේමී තරම් හෙරූ කඳුළු මං සාගරේ ගින්නේ හටි දන්නේ
ප්‍රේමකින් ඇහැටි දන්නේ නෑ විවිතරම් එළු කඳුළු මං සාගරේ සාමාන ඔබ හින්දා රයිට් ලස්සනයි සින්දුව ඒක තමයි මුලින්ම වෛරල් වුනේ බෑන්ඩ් එකේ දැන් මේ ටික්ටොක් කරන්න අරන් කොච්චර කල්ද දැන් මාස 3ක් විතරයි මං කලින් ටික්ටොක් දැම්මා මේ views and 200යි 300යි ඊට පස්සේ එක එක වීඩියෝකින් වැඩි ගියා Right. Santur, ඒගේ TikTok channel එක දැක්කහම අපි දැක්කා. බලා අපි check කරා history එක කොහොමද කියලා. එක එක අමුතු අමුතු creation කරලා තියෙනවා. ඒකේ හොඳම එකක් මම දැක්කේ මෙයාගේ TikTok channel එකට ගියොත් බලන්න පුළුවන්. හරි හරි බිම ඉඳගෙන video එකක් කරපුවාම ඔයාලා මේ බල බල යනවනේ මොකද්ද මේ? මොකද මං කියන්නේ? අලුත්ලු creation. මෝහිනී සින්දුවට අමුතු එකක් කරලා තිබ්බා මොකක්ද ඒක මෙහෙමයි මං මෝහිනී සින්දුව කියන්නේ ඒ ඩිකේ මේ දාපුම කාලේ වගේ මේ අපේ බල්ලා කෑ ගන්න සද්දයිලා මට අයිඩියාවක් ආවා මේක අර ටින් ටක් ටක් ටින් ටක් ටක් කියලා පාට් එකක් තියෙනවා ඒ පාට් එක මේ බල්ලාගෙන් දාන්න ඕන කියලා හිතුණා අපි වීඩියෝ එකක් බලමු Hi guys මේ සද්ද පොඩ්ඩක් අහන්නකෝ අයිඩියාවක් ආවා ලීඩ් ගිටාර් ගන්න නැහැ මේ අවස්ථාවේදී මාගේ සුදු නොනේ ආලේ බැඳි දීගේ හෘදෙ මත ඇතයි දැනියා අත දල්වා වඩා ගන්නට දීලා නුඹ කොහෙද ගියේ යන්නට මැනිකා මම මේ කලින් කිව්වට අපි ඒක දාමු කියලා සමහරට කොපිරයිට් ප්‍රශ්නයක් වුණොත් ඒක දාන්නේ නැහැ. හරි? එහෙම වුණොත් මෙයාගේ channel එකට ගිහිල්ලා බලන්න. හරි. අපි කියමු වීඩියෝ කොහොමද හදන්න කියලා. ඔව්. ඉතින් එහෙම මට අයිඩියාවක් ආවා. ඊට පස්සේ මම ඒක හදන්න ගත්තා. ඊට පස්සේ සෙට් උන්නේ නැහැ එච්චර හරියට මුලින්. ඊට පස්සේ මම සිංක් කරාට පස්සේ වැඩි ලස්සනට ආවා. එහෙම තමයි වුනේ. ඊත් මට නිකන් ආයෙම හිතෙනවා මල්ලියේ වැරද්ද කියන්න පස්සේ ගන්න කියලා මට හිතෙන්නේ මල්ලියේ මෙයා වෛරල් වෙන කන්ටෙන්ට් එකක් හොයාගෙන ඒකෙන් ගොඩ යන්න හදනවා කියලා නෙමේද එහෙම සීන් එකක් තියෙනවා පොඩි එකක් තියෙනවා ඔයා ඔය මේ බෙර ගන්න පටන් ගන්න කොච්චර කාලද වව පහවසරි දා ගැහුව ඒ කියන්නේ ඔයා ඉස්කෝලේ යන කාලේ අර ඩෙස් එකට ගහලා මං ශිෂ්‍යත්වෙ ලියලා ඊට පස්සේ ඉතින් එතනින්නම් පටන් ගත්තා වගේ පර්කෂන් සීගල ගන්න. තබ්ලා මුලින්ම කරේ. ආ මේක පර්කෂන්. නෑ මේක ඩොලක් එකක් පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට් ගණේට අයත් වෙන ඉන්ස්ට්‍රුමන්ට් එක. මේක උඩ රටද පහත රටද? මේක ඩෝල් එකක් ඉන්දියන්. ආ ඉන්දියන්. ඉන්දියාවේ උඩ රට පහත රට එහෙම නෑ. නෑ නෑ. නෑ. ගිටාර් එක? ඒක නෑ. සබරද? තව සින්දක් අහමු. මොහිනී කියමු. කරදරයි. බැයිද එන වෙන එකක් කියව බැඳි ප්‍රේමි තරම් කිව්වනේ ගිම්මානේ පා වෙලා කියව වෛරල් ලෑයි
එක්ක ගෙදරට ගියනවද පස්සේ ගන්න කියලා මේ අර 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 ගහපු ටක් ටක් තදින් එක අර හින්දි සින්දුවක තියෙන පාට යන්නේ ඔව් චොරි චොරි චුප් කෙසේ මොකද සින්න තනනනනනන අකුමේ අක සමාජ නෑ ඕක නෙමෙයි ටක් ටක් තදින් එක නෑ 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 ටක් ටක් තදින් කිය මෙරේ මනි නෑ 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 ඒක නෙමෙයි හරි ඒක ඕනේ අපි වෙන එක නෑ right දැන් බෑන්ඩ් එක කරනවා යමි යමි කොච්චර කාලෙද පටන්ගෙන ඒකනම් පටන් ගන්න දැන් මාස 3ක් විතර ඒ කියනවා TikTok පටන් ගත්තා එහෙම බෑන්ඩ් එකකුත් පටන් ගත්තා ඔව් ඒ කියනවා ඔයාලට වෙන ජොබ් එකක් කරන්න බෑද වෙන ජොබ් ගොඩක් අතල්ලා සීන් ඔයා හිතන්නේ මියුසික් වලින් ඔයාලට පවුල පන්සල නඩත්තු කරගන්න පුළුවන් ඔව් ගෑල්ලා මේ මොකද කියන්නේ එහෙම එක්කෙනෙක් නෑ එහෙම නෑ TikTok එකේ වැඩිපුරම කමෙන්ට් දාන ගැල්ලමගේ නම මොකද්ද? යමක් නම් මතක නෑ ඉන්නවා සිට්ටම් ඉන්නවා. එයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඉතින් thank you කියලා තමයි කියන්න තියෙන්නේ. අතේ යෝ ඉස්සරහට යන. ඒකයි ඔටෝ යන්නේ. ඔයා TikTok කරනවද? මම TikTok මගේ. අර ගෙදර කියලා දාලා තින්නේ අම්මද? නැත්තං මම බඳලද මම බඳලන්නේ වයස කීයද මට 22යි 22යි ඔයාට 20යි 20යි දැන් මේ විදිහට ක්‍රියේෂන්ස් කරලා මාස දෙක තුනක් වෙනවා පටන්ගෙන කොහොම හරි හොඳටම වෛරල් වෙන විදිහට වැඩේපත් වුණා සතුටුද අනිවාර්යෙන් දැන් එතකොට ගෙදරින් මුලින් ඔකට බරබරේ දැම්ම කියලා කියන්නේ දැන් මොකද කියන්නේ දැන් අපේ ගෙදර කට්ටියම තමයි කමෙන්ට්ස් වල රිප්ලයි කරන්නේ ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සර නම් මම කමෙන්ට් එකක් එනකම් බලන් ඉන්නවා. දැන් එහෙම නැහැ. කෙලින්ම වීඩියෝ එකක් දැම්මේ ගමන් 10000 කමෙන්ට්ස් එනවා. ඒ ඔක්කොම දිග කමෙන්ට්ස් අය. ඒ කියන්නේ වට සතුරුයි. ඇත්තටම. හීනයක් තිබ්බද මියුසික් පැත්තෙන් ඉස්සරහට යනවා කියලා. අනිවාර්යෙන්. දැන් ඒ හීනද මොකද වෙලා තියෙන්නේ? දැන් හිතෙනවා ඒ කියන්නේ තාම නම් මං හිතන්නේ ලොකු දෙයක් කරගෙන තියෙනවා කියලා. නමුත් ඉතින් ඉස්සරහට මොකක් හරි කරනවා. ඉස්සරහට අපිටත් හිතන මොන හරි වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා සන්තුර්ට අපි ඒකයි කතා කරේ. කොල්ලගේ වැඩ ලස්සනයි අමුතු දේවල් කරන. එතකොට එයාගේ වීඩියෝ වල මෙයාත් බලන්න පුළුවන් තප්ලා ඩෝල් කී ගහනවා පැලෙන්න. ඒ කියන්නේ කාට හරි බෑන්ඩ් එකට ඕනනම් අර යමි බෑන්ඩ් එකේ තියාගන්න ඕනේ නැහැ. මියාව කන්ටැක්ට් කරලා ගන්න ඔයාලගේ බෑන්ඩ් එකට හොඳට පර්ෆෝම් කරන්න පුළුවන්. මියාල මේ ඔයාට ඕන කොහොම හරි ඉස්සරහට යන්න මියාල එක්කම ඉන්න ඕනේ නැහනේ. ඔයාගේ වීඩියෝ බලන අයට මොකද කියන්න තියෙන්නේ? ෂෙයා කරපු අයට මොකද කියන්න තියෙන්නේ? ජෙනි කමෙන්ට් කරලා තිබ්බද? මොකද කියලා තිබ්බේ? මොකද්ද? ඒක මතක නැහැ. බලන් ජෙනි හරි වීඩියෝ බලන ෂෙයා කරන්න ආයෙත් මොකද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ මට කියන්න දෙන ඉතින් දැන් මගේ අයියා ඇත්තටම මගේ TikTok එකේ හිටපු සෙට් එකම මගේ Facebook එකට මගේ අනිත් social media platforms වලට එනවා ඇවිල්ලා තියෙනවා. සමහර කට්ටිය අයියා දිග messages එවනවා මට ගොඩක් ආදරෙන් එවන්නේ ඒවා. හැම දෙයක්ම මම බලලා reply කරනවා. ඉතින් එහෙම ආදරය දෙන ඔයාලට thank you කියලා තමයි කියන්නේ. ඉදිරියටත් මගෙත් එක්ක ඉන්න කියලා කියන්නේ. ඒ මේ වෙලෙ මත දික් කරන්න. හරි. ඔයාට මොකද කියන්න තියෙන්නේ? මට කිසිම දෙයක් කියන්න. මට කියන්න තියෙන්නේ ඉතින් ඉස්සරහට අලුත් වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙන බෑන්ඩ් එක තෙක්කයි අපි දෙන්නගෙත් වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට. ඒ දේවල් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලනවා. සුබ පැතුම් සුබ ප්‍රාර්ථනා කරනවා විෂ් කරනවා. යමි බෑන්ඩ් එක සහ සන්තුර ඔයාට. එතකොට ලස්සන ඔයා ප්ලේ කරන මල්ලි මේ එකතු වෙලා ලස්සන වැඩ ටිකක් කරන්න බෑන්ඩ් එකේ සින්දුවකුත් එක්ක වෛරල් වෙලා ට්‍රෙන්ඩින් වෙලා කතාවක් දාන්න මම අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එහෙනම් thank you ආවට. අපි මේ ලොකේෂන් එක බිම මේ අපේ ඔෆිස් ස්පේස් එකේ මේ අපි තුන්දෙනාම කතා වෙලා තමයි මෙතන තෝරගත්තේ. කමෙන්ට් කරන්න එපා මට බැලලා මේ කට්ටියව ගෙනල් ඉවරලා බිම වාඩි කරවලා මේ කොහෙන් මේ එහෙම ඒවා කරා කියලා අපි තුන්දෙනා කතා කරලා මේක මේක ඉගෙන බයින්න එපා. බයින්නවා මට එහෙම තියෙනවා හිතරිද නැහැ එහෙම ඉවර කරන්න ඕනේ. සින්දක් කියමු ඉවර කරන. මොකද කියන්නේ? එහෙනම් අපි ගිහින් එන්න. ආයේ මේ වගේ
වයිරල්ලුණු දක්ෂයෙක් එක්ක අපි හම්බෙමු යාගේ ටැලන්ට්ස් බලන්න. ගිම්හනේ පාවෙලා කරලා තියෙන ජෙනීකි කවර් එකට කරපු තව මේ පොඩේ ඉන්න මම කතා කරනවා. ඒකට ඒ කමෙන්ට් දාන්න, මේ වීඩියෝ එකේ මෙයාගේ ටැලන්ට්ස් වලට කමෙන්ට් එකක් දාන්න. අමතක කරන්න එපා. මොකද්ද නම? සන්තුර්. සන්තුර්. සන්තුර්ගේ වීඩියෝ බලන්න. එහෙනම් ගිල්ලෙන්න ජය වේවා. YouTube channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, edit කරන්න. जीटक जिसके लिए जिसके लिए मरता था एक ऐसी लड़की थी जिसे मैं प्यार करता था जिसे ऐसी लड़की थी जिसे मैं प्यार करता था कितनी मोहब्बत Thank you.